වෙනදාගේ මාතත් මගේ යාළුවෝ හැමෝම iPhone කියලා පිළිගන්නවා Mr. Slmask YouTube channel එකට. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් ගන්න තියෙන්නේ මෙන්න මේ Redmi Note 10s කියන ෆෝන් එකේ මගේ first impression එක ඒ වගේම මේකේ quick review එක තමයි අද වීඩියෝ එකෙන් ගන්න තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එක unbox එකක් නම් අද වීඩියෝ එක කරන්නේ නැහැ. ඉතින් අපි යමු අද වීඩියෝ එකට බලමු මේ ෆෝන් එකේ මගේ first impression එක ඒ වගේම මේකේ quick review එක. ඉතින් මේ වීඩියෝ එකට පස්සේ මම කියන ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් මේකේ full review එක කරන් එන්න. ඉතින් එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. Redmi Note 10s device එක අපි මුලින්ම මේකේ design එකෙන් පටන් ගන්න කතා කරගෙන යන සුපුරුදු විදිහට. ඉතින් මේකේ design එක ගැන බලද්දී සම්පූර්ණ plastic build එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ back එකේ. ඒ වගේම frame එකත් අපිට සම්පූර්ණයෙන් plastic වලින් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ බර විදිහට gram 178ක් විදිහට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය මට්ටමේ බරක් තියෙන device එකක් කියන්න පුළුවන් මේ device එක. ඊළඟට display protection එක ගැන කතා කරොත් මේක අපිට බලා ගන්න පුළුවන් Corning Gorilla Glass 3 protection එකක්. ඉතින් යම් තාක් දුරකට හොඳ මට්ටමේ protection එකක් කියන්න පුළුවන් මේ device එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මීට කලින් අපිට බලා ගන්න පුළුවන් වුණා රුපියල් 35000ට අඩු Redmi device වල front and back දෙකම අපිට Corning Gorilla Glass 5 වලින් බලා ගන්න පුළුවන් වුණා. නමුත් මෙයලා එන්න එන්න මෙයලගේ durability එක ඒ වගේම build quality එක ටිකක් අඩු කරනවා වගේ දැනෙනවා. ඉතින් ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් පහලින් comment එකක් දාන්න. ඉතින් ෆෝන් එකේ design එක ගැන බලද්දී සාමාන්‍යයෙන් අතට ගොඩක් හුරු බුටි ෆෝන් එකක් කියන්න පුළුවන්. ඒක නිසා use කරන්න ගොඩක්ම පහසු මට්ටමේ device එකක් කියන්න පුළුවන් first impression එකත් එක්ක. ඒගොල්ලෝ බැක් එකේ ප්ලාස්ටික් එක අපිට මේකේ මැට් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් යම් තාක් දුරකට මේකේ finger print හිටිනවා බලා ගන්න පුළුවන්. ඊළඟට මේ ෆෝන් එකේ button and ports ගැන කතා කරොත් ෆෝන් එකේ පහළ අපිට බලා ගන්න පුළුවන් speaker grill එක. ඒ වගේම type c port එක සහ මේකේ main microphone එක සහ මේකේ 3.5 mm headphone port එක. ඊළඟට ෆෝන් එකේ දකුණු පැත්ත බැලුවොත් මේකේ අපිට power button එකේ මෙන්න finger print එක. ඒ වගේම මේක volume rockers බලා ගන්න පුළුවන්. ෆෝන් එක උඩ කොටස බැලුවොත් මේකේ අනිත් speaker එක කියන්නේ මේකේ dual stereo speaker setup එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ IR blast එක ඒ වගේම noise cancellation microphone එක. ෆෝන් එකේ වම් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් dual sim tray එක. ඉතින් මේක dual sim සහ chip එකක් use කිරීමේ හැකියාව ඔයාලට තියෙනවා. ෆෝන් එකේ display ගැන අපි කතා කරද්දී මේක අපිට බලා ගන්න පුළුවන් අඟල් 6.43ක AMOLED display එකක්. ඉතින් මේකේ අපිට 450ක nits අගයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 1100ක peak nits අගයක් යනකල් මේක අපිට use කරගන්න පුළුවන්. ඉතින් full review එකෙන් මේකේ වැඩි විස්තර සමග අපි කතා කරමු display එක ගැන. ඒ වගේම මේකේ අපිට බලා ගන්න පුළුවන් 409ක PPI density එකක්. ඉතින් කලින් කිව්ව වගේ Corning Gorilla Glass 3 protection එක තමයි display එකට මෙයාලා ලබා දීලා තියෙන්නේ. ඉතින් overall display එක ගැන කතා කරද්දී මේ price range එකට සාමාන්‍ය හොඳ මට්ටමේ display එකක් කියන්න පුළුවන්. නමුත් මේකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 60 Hz refresh rate එකක්. ඉතින් මේකට 90 Hz වගේ refresh rate එකක් ආවනම් හොඳයි කියලා හිතනවා. මොකද මේ device එක රුපියල් 50000ට වගේ කිට්ටුවෙන් යන device එකක් නිසා. ඉතින් ඒක negative point එකකට තියෙනවා මෙන්න මේ device එකේ display එකේ මම දකින විදිහට. ඒ අරුණාම මේකේ dual stereo speaker setup එකක් තියෙන නිසා sound quality ගොඩක් හොඳයි කියන්න පුළුවන්. සාමාන්‍ය entertainment පැත්තට බාරගෙන කොට ගොඩක් හොඳ මට්ටමේ experience එකක් ගන්න පුළුවන් මෙන්න මේ Redmi Note 10s කියන device එකෙන්. ඊළඟට මෙන්න මේ Note 10s එකේ specification ගැන කතා කරොත් මේක අපිට බලා ගන්න පුළුවන් 6GB 64GB version එකක්. ඒ වගේම 6GB 128GB version එකක්. ඉතින් 64GB version එක රුපියල් 46900කට වගේ මිලදී ගන්න පුළුවන්. 128GB version එක 49900කට මිලදී ගන්න පුළුවන් මේ වෙද්දි මාකට් එකේ. ඒ වගේම මේක chipset එක ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් MediaTek Helio G95 කියන gaming chipset එක. ඉතින් මේකේ MediaTek chipset එකක් තියෙන නිසා සාමාන්‍යයෙන් දන්නව ඇති MediaTek chipset සාමාන්‍යයෙන් ටිකක් රත් වෙනවා වැඩි Snapdragon වලට සාපේක්ෂව. ඉතින් full review එකෙන් මේකේ games කිහිපයක් run කරලා ඒ වගේ heavy වැඩ කීපයක් කරලා අපි බලමු ෆෝන් එකේ heating කොහොමද තියෙන්නේ කියලා. ඊළඟට මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් GPU එක විදිහට Mali G76MC 4 කියන GPU එක. ඒ වගේම මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් Android 11 base වෙච්ච මෙයලගේ MIUI 12.2 කියන version එක මේ වෙද්දි බලා ගන්න පුළුවන්. නමුත් ෆෝන් එක අතටරම් Wi-Fi on කරපු ගමන් 12.5 update එක අපිට ලැබිලා තියෙනවා. ඉතින් 12.5 එකට update කරලා full review එකෙන් full detail අපි කතා කරමු. ඊළඟට ෆෝන් එකේ බැටරිය ගැන කතා කරොත් මිලියම්පව 5000ක බැටරියක් බලා ගන්න පුළුවන් 33 වොට් fast charging එක. ඉතින් 33 වොට් dock එකත් අපිට ෆෝන් එකේ box එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ බැටරිය ගැන නම් ගොඩක් ලොකු අදහසක් නැහැ. මොකද ෆෝන් එක දවසක වගේ කාලයක් තමයි use කරන්න හම්බුනේ. ඉතින් මේකේ experience එකත් අපි full review එකකින් කතා කරමු. ෆෝන් එක සතියක් විතර use කරලා. ඊළඟට ෆෝන් එකේ camera setup එක ගැන කතා කරොත් මේකේ අපිට quad camera setup එකක් බලා ගන්න පුළුවන්. Main camera අපිට බලා ගන්න පුළුවන් 64 megapixel
f1.8 aperture එකක් එක්ක ඒ වගේම 8 megapixel ultra wide sensor එක බලා ගන්න පුළුවන් ඒ වගේම 2 megapixel macro සහ 2 megapixel depth sensor එක බලා ගන්න පුළුවන් ඉතින් මේකේ 5 megapixel macro sensor එක අයින් කරලා තියෙන එක ගොඩක් අවුල් සහගත දෙයක් කියන්න පුළුවන් මොකද macro sensor එක පරණ phone වල වගේ සාමාන්‍ය ලොකු වැඩක් ගන්න අමාරු macro sensor එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් camera එකේ complaint එකක් විදිහට ඒක තමයි කරන්න තියෙන්නේ selfie camera විදිහට අපිට බලා ගන්න පුළුවන් 13 megapixel sensor එක මේ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ device එකෙන් capture කරපු image sample කිහිපයක් ඉතින් අද අපි කතා කරේ Redmi Note 10S එකේ මගේ first impression එක ඒ වගේම quick review එක. ඉතින් මේ phone එක මට දවසක වගේ කාලයක් තමයි use කරන්න හම්බුනේ. මේකේ complaint විදිහට මේ විදිහ මට කරන්න තියෙන මේකේ plastic back එකක් දීපු එක. මේකට අඩුම තරමේ gorilla glass එකක් නැතත් normal glass එකක් මෙයාලට දෙන්න තිබ්බා. ඒ වගේම මේකේ 5 megapixel macro sensor එකත් අයින් කරලා තිනවා 2 megapixel විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒකත් complaint එකක් විදිහට මම දකිනවා. ඊළඟට display එක. ඉතින් මොකද මේ phone එක රුපියල් 50000කට කිට්ටුවෙන් යන device එකක්. ඉතින් අඩුම තරමේ මේකට 90 Hz වත් මෙයාලට දෙන්න තිබ්බා. නමුත් මේකේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ 60 Hz panel එකක්. ඉතින් කොහොම නමුත් phone එකක් use කරන්න දෝ මේක හරියටම recommend කරන්න අමාරුයි. ඒක නිසා මේ phone එක සතියක් විතර මම use කරලා ඔයාලට user experience එක full review එකක් විදියට අරන් එන්නම් අනිවාර්යෙන්. හරි යාළුවනි, අද video එක අපි කතා කරේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ Redmi Note 10S කියන phone එකේ මගේ first impression එක ඒ වගේම මේකේ quick review එක. ඉතින් ඊට පස්සේ ගේ ඊළඟ video එකෙන් මේක අනිවාර්යෙන්ම full review එක අරන් එන්නම්. ඉතින් ඔය වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයා බලන්න පළවෙනි පාර නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් හම්බෙමු මේ වගේම වීඩියෝ එකකින්. සුබ දවසක් හැමෝටම.